දරුවන් ආදරණීය දුවේ පුතේ මම අද ඔයාලත් එක්ක සම්බන්ධ වන්නේ සමගාමී සමීකරණ විසඳීම කියන මාතෘකාව යටතේ ඔයාලට 9 වසරේ 10 වසරේදී හම් වෙන පුතේ සමගාමී සමීකරණ යුගලයක් විසඳන්න කියලා එතකොට අපි උදාහරණ ගණනක් බැලුවොත් සමගාමී සමීකරණ යුගලයක් විසඳන්නේ කොහොමද කියලා ඊට කලින් සමගාමී සමීකරණ යුගලයක් කියලා කියන්නේ පුතේ අපි නොදන්නා පද දෙකක් අඩංගු වෙච්ච සමීකරණයකට කියන සමගාමී සමීකරණයක්. ඒ වගේ යුගලයක් ඕන වෙනවා මේ විසඳන්න නම්. නොදන්නා පද දෙකක් තියෙනම නම් සමීකරණ දෙකක් ඕන විසඳන්න. දැන් අපි මෙන්න මේ සමීකරණ දෙක විසඳන්න කියලා කිව්වොතින් මුලින්ම මේ සමීකරණ දෙක නම් කරගන්න ඕන. කොහොමද නම් කරගන්නේ? පළවෙනි සමීකරණය, දෙවෙනි සමීකරණය. ඊට පස්සේ පුතේ අපි බලන මේ සමීකරණ දෙක එකතු කරලා හෝ අඩු කරලා මෙන්න මේ සමීකරණ දෙකේ තියෙන එක් නොදන්නා පදයක් ඉවත් කරගන්න පුළුවන්ද කියලා. ඒක එකතු කළා හෝ අඩු කළා සමීකරණයේ තියෙන නොදන්නා පදයක් අයින් කරන්න බලන්නේ. ඒකේ තියෙන ගණිත කර්මය මත. එතකොට දැන් පුතේ මේකේ A අකුර ඉස්සරහ තියෙන ධන ලකුණක්. 2යි A ඉස්සරහ තියෙන ධන ලකුණක්. මේ සමීකරණ දෙක එකතු කරොත් එහෙම මේ A 1යි මෙතන 2යි A 1යි එකතු වෙනවා. හැබැයි මේ සමීකරණ දෙක එකතු කරන්න යද්දී මෙතන තියෙන්නේ B 1ක් මෙතන තියෙන්නේ B 1ක් ඒකේ තියෙන ලකුණු දෙක අසමානයි මෙතන B ඉස්සරහා තියෙන ධන මෙතන B ඉස්සරහා තියෙන ඍණ ත්‍රිපිටකයේ මේ සමීකරණ දෙක එකතු කරන්න යද්දී මේ B ට B කැපිලා යනවා ඒක නිසා අපි මෙන්න මේ සමගාමී සමීකරණ දෙක එකතු කරනවා මෙහෙම එක ධන දෙකෙන් ඔහොම ලියලා පුතේ සමගාමී සමීකරණ දෙකේ මේ පැත්ත එකතු කරනවා A ධන B කියන කොටසට එකතු කරනවා 2යි A ඍණ B කියන කොටස. එහා පැත්තේ 5ට එකතු කරනවා 4. ඔන්න දැන් මෙහෙමයි A ධන B එකතු කිරීම 2යි A මෙතන තියෙන්නේ පුතේ අඩු කිරීම B වරහන් ඉවත් වෙද්දී ධන ඍණයි ගුණ වෙලා ඍණ B කියලා එනවා. මේ පැත්තේ 5 4 එකතු කරාම 9යි 5 4 එකතු කරාම 9 කියලා පිළිතුර එනවා. දැන් බලන්න මේ පැත්තේ මොකද්ද වෙන්නේ කියලා. මෙන්න ධන B ට ඍණ B කැපිලා යනවා. ධන B ට ඍණ B කැපිලා යනවා. A 2යි A එකතු වුනාම 3යි A කියලා අන්න ඒ අකුරු එකතු වෙනවා. සමානයි 9. දැන් පුතේ අපි A අකුර හොයන්න පුළුවන්. මේ තුනේ ඉලක්කම මෙහෙන් අයින් කරගත්තොත් මෙන්න තුනේ ඉලක්කම අයින් කරන්න මෙතන බෙදීම තුනක් දානවා. එහෙට දැම්මනම් පුතේ මෙහෙටත් දාන්න ඕනේ. මේ තුනට මේ තුන කැපිලා යනවා. A සමානයි 9 තුනෙන් බෙදුවම 3යි කියලා උත්තරේ අරගන්න පුළුවන්. දැන් අපි ඒ විදිහට බැලුවොත් පුතේ මේකේ B අකුර හොයන හැටි B අකුර හොයන හැටි ඊළඟට අපි පෙන්වමු. පුතේ අපි දැන් A අකුර හොයාගත්තා වගේ අපිට ඒ වලට උත්තරය ආවා 3යි කියලා. ඒ අසුරින් අපිට පුළුවන් දැන් පුතේ B අකුර ගැන හොයන්න. B අකුරට කීයද උත්තරේ එන්න ඕනේ. ඒකද පුතේ අපි සලකනවා පළවෙනි සමීකරණය හෝ දෙවන සමීකරණය. පළවෙනි සමීකරණය දැන් මම ගන්නවා 1n කියලා. පළවෙනි සමීකරණය පුතේ දැන් අපි A අකුර දන්නවනේ. ඒ අකුර දන්නව. ඒ දන්නව B තමයි දන්නේ නැත්තේ. එහෙනම් A වලට දන්න එක දාන්න. මෙන්න A වලට 3යි. B වලට දන්නේ නැහැ. මේ පැත්ත 5යි කියලා. දැන් අපි හොයන්න යන්නේ B නේ පුතේ. ඒක නිසා B අකුර මෙහෙ තනි වෙද්දි මේ තුනේ ඉලක්කම අයින් කරන්න ඕන. දැන් ඔයාලා කුංචි පන්තියේදී ඉගෙනගෙන තියෙනවා ධන තුනක් අයින් කරන්න නම් ඍණ තුනක් දාන්න ඕන. එහෙට දැම්ම නම් මෙහෙටත් දාන්න ඕන. මේ ඍණ තුනට මේ තුන කැපිලා ගියාම B අකුර විතරක් ඉතුරු වෙනවා. පහෙන් තුනක් අඩු කරාම 2යි කියලා මෙන්න B වලට උත්තර එනවා. අන්න එහෙම පුතේ සමගාමී සමීකරණ යුගලයක් විසඳලා ඒ නොදන්නා පද වලට අගයන් අරගන්න පුළුවන්. එහෙනම් පුතේ මෙහෙම හරි සරල ආකාරයට සමගාමී සමීකරණ දෙකක් විසඳන්න පුරුදු වෙන්න. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ආයුබෝවන්.